විදෙස් රැකියා ශාස්ත්‍රය එහෙම නැත්නම් විදෙස් රැකියා වෙළඳපොළ පිළිබඳ අවධානයෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට සුවිශේෂී පණිවිඩ කිහිපයක් ලබා දෙන්න තිබෙනවා. ඒ අතර අපි මතක් කරනවා ලංකාවේ ශ්‍රමිකයන්ට සහ ලංකාවේ වෘත්තිකයන්ට විදෙස් රැකියා ශාස්ත්‍රයේ අංක 1 රාජ්‍ය බවට එහෙම නැත්නම් බොහෝ දෙනෙක් කියන්න බලාපොරොත්තු වෙන ඉන්න රට දකුණු කොරියාව. ඉන්න කන්න බොන්න Wi-Fi AC එහෙම නැත්නම් හීටර්ස් අවශ්‍ය විදියට දේශගුණික කාලගුණික විපර්යාසයන්ට අනුව සියලු පාරිසරික තත්ත්වයන් නොමිලේ ලබා දීලා උසස් මට්ටමේ වැටුපක් ලබා දෙන එකම රාජ්‍ය දකුණු කොරියාව. ඒ නිසා අපේ රටේ තරුණ පිරිස බොහෝ සෙයින් බලාපොරොත්තු වෙන කොරියානු රාජ්‍ය රැකියාවකට යොමු වීම සඳහා අපි ඔයාලට කියන්න හදන්නේ මේ සතියේ මොනවද උනේ කොරියානු රාජ්‍ය රැකියාවට යන බලාපොරොත්තු වෙන පොය ගැන කියලා. 138 දෙනෙක් මේ සතියේදීත් කොරියානු රාජ්‍යයට පිටත්ලා ගියා අපේ රටෙන්. ඒ අනුව 138 දෙනා යන්නේ 813 කණ්ඩායම. එදා මෙදා තුර අපි කොරියාවට කණ්ඩායම් 812ක් මේ වෙනකොට යවලා තිබෙනවා. මේ වර්ෂය පිළිබඳ අවධානය යොමු කරනකොට මේ වර්ෂය තුල 4228 දෙනෙක් 4228 දෙනෙක් කොරියානු රාජ්‍යයට පිටත්ලා ගින් දිනවා. එහෙම ගත්තාම වර්ෂයක් ඇතුළත යවන ශ්‍රමිකින් සංඛ්‍යාව කොරියාවට යන ශ්‍රමිකින් සංඛ්‍යාව වැඩිම ශ්‍රමිකින් සංඛ්‍යාව යොමු කළ වර්ෂය බවට මේ වර්ෂය පත් වේ. ඔයා දන්නවා ඉස්තර වගේ නෙවෙයි දැන් ශේෂ්ඨ කිහිපයක් අපිට විවෘත වෙලා තිබෙනවා. ඒ වගේම වීසා කාණ්ඩ කිහිපයක් විවෘත වෙලා තිබෙනවා. භාෂාව ඇතුව හෝ භාෂාව නැතුව කියන ශේෂ්ඨ දෙකෙන්ම කොරියාවට යන පුළුවන්කම ලැබිලා තිබෙනවා. කාන්තාවන්ට සහ පිරිමින්ට විවිධ වයස් මට්ටම් වලට කොරියානු රැකියාව අවස්ථා උදා වෙලා තියෙනවා. ඒ නිසා කැටගරි ගණනාවකින් කොරියාවට යන අවස්ථාව තියෙන නිසා බොහෝ දෙනෙක් දැන් කොරියානු රැකියාව වෙළඳපොළ පුළුල් වීමේ සතුටත් එක්ක කොරියාවට යන උත්සාහ කරනවා. ඔබත් එහෙම කෙනෙක් නම් ඔන්නඔන්න හොඳ අවස්ථාවක් තිබෙනවා. ඒ වගේමයි ඉදිරියේදීත් කොරියාව ඇතුළු දෙස් විදෙස් රැකියා වෙළඳපොළ සහ ඊට අදාළ ප්‍රවෘත්තිමය වටිනාකමකින් තොරතුරු ඔබ වෙත ගෙන එන YouTube නාලිකාවක් විදිහට අපි ඔබෙන් ඉල්ලනවා රිවර් YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක තුල ඉන්න ඉදිරි තොරතුරුත් මේ විදිහටම අපි ඔබ වෙත ගෙනනවා.